බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාව. ඒ ප්‍රායෝගික ප්‍රතිපදාවෙදි මොකද වෙන්නේ? ඊතර වීමක් සිද්ධ වෙනවා. මම ගැඹුරු ධර්ම කාරණා කියන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කාරණාව ප්‍රඥාන්තයන්ට ලෝකයේ අවශ්‍යයි. අන්නේ ප්‍රඥාව කියන කාරණාව මේ අපේ ජීවිත අධ්‍යක්ෂින් ලෝකයේ තුල හිතන විදිහ පැහැදිලි කරලා දෙන්න. මම ඔබට මාතෘකා කළේ අවසන් බුදු වදන. ආනදානි වික්කවේ අමන්තයාමිවෝ මහණෙනි මම නුඹලා අමතනෝ වය ධම්මා සංඛාරා හට ගන්න ස්වභාවයන් නැසෙන සුළුයි. හට ගන්නා වූ සියලු සංස්කාරයන් නැසෙන ස්වභාවයෙන් යුක්තයි. වය ධම්මා සංඛාරා අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීව කටයුතු කරව. එතකොට අප්‍රමාදීව කටයුතු කරව කියලා කිව්වේ සංස්කාරයන් නැසෙන ස්වභාවයෙන් යුක්ත නිසා. දැන් මේ සංස්කාර සංස්කාර කියලා අපි ගොඩාක් වෙලාවට කතා කරනවා. හැබැයි කතා කළාට අපි මේ සංස්කාර කියන කාරණාව ප්‍රායෝගික අධ්‍යක්ෂින් ලෝකයක තේරුම් අරන් තියනවද කියලා බලන්න ඕන. දැන් ඔබ චිත්‍රපටයක් ගැන තෙල්නාට්‍යයක් ගැන අහලා තියෙනව නේද? සංස්කාර කියන්නේ කිනම්? සකස් කරන්නේ අධ්‍යක්ෂණය කරන කෙනෙක් ඉන්නවා, සංස්කාර කෙනෙක් ඉන්නවා. මේ සංස්කාරක කෙනා මේ සිද්ධිය මොකද්ද? යම් සිදුවීමක් සකස් කරන. දැන් චිත්තපටියක් නරඹනකොට ඒ සංස්කාරකගේ සංස්කාරක ක්‍රියාව දැන් නැන්නේ. සංස්කාරක සංස්කරණය කරපු දෙයක්ුයි. අයි බලන්න. ඒ වගේම අප චිත්තවටියක් බලනකොට මම ඒක පැත්තක් කිව්වේ ලෝකයේ මට්ටමින් සංස්කාරකගේ ක්‍රියාව එයා යම් කිසි විදිහකට සකස් කිරීමක් කරනවා. චිත්තපතකට අනුව යම් කරුණු කාරණාව සකස් කිරීමක්. සකස් කරපු දෙයක් තමයි අපිට බලන්න ඕනේ. දැන් අපිට වෙනව සකස් කරනවා. අපට සකස් කරනවා පේන්නේ. සකස් කරනකො දෙයක්ම අපට පේන්නේ. හැබැයි තවකක් තියෙනවා. සකස් කරපු දෙයක් අපට පේන්න තියෙද්දී අපි තුල ඒක සකස් කර කරයි බලන්නේ. අපිත් ඒක සකස් කරනවා. චිත්‍රපටින් හෝල් එකක කිසිදු කෙනෙක් නරඹන්නේ නැතුව චිත්‍රපටියක් ඒක තිරගත කළොත් ඒ චිත්‍රපටිය ගැන කියන්න පුළුවන් කාටද? බැරි. ඇයි? ඒ චිත්‍රපටියේ සංස්කාරය කරන කෙනෙක් හිටියේ නැහැ. දැන් මම චිත්‍රපටිය උපමාවට අරගෙන සංස්කාරකවරු දෙදෙනෙක් ගැන පැහැදිලි කරා. පළවෙනි සංස්කාරක කෙනා තමයි අපි කවු චිත්‍රපටියක් පිළිබඳව දන්න සකස් කරපු කෙනා. එයා දැන් සකස් කරන්නේ නැහැ, සකස් කරපු දෙයක් තියෙනවා. ඒ සකස් කරපු දේ තිරගත වෙනකොට අපිට මොකද වෙන්නේ? අපට ඒක පේනකොට ඒ පෙනීම එක්ක අපේ ජීවිතය තුළ සිදුවෙනවා සංස්කරණය. සකස් වීමක් සිද්ධ වෙනවා. අපේ ජීවිතය තුළ සිදුවෙන සකස් වීමක් අපි තේරුම් ගන්න තුර අපට අර සම්පූර්ණ කතා රසය සජීවී වෙලා නැවිලා පේනවා. දැන් ඔබ ඔය සංස්කාරක කියන දෙන්නා ගැනම, ඒ කියන්නේ චිත්තපටියේ සැබෑවටම සංස්කාරණය කරපු කෙනා, නරබද්දි සංස්කරණය කරන කෙනා, ඒ දෙන්නගේම සකස් කිරීමේ ක්‍රියාව පිළිබඳව තේරුම් ගත්තොත්, වටහා ගත්තොත් අර සංස්කරණය කියන කාරණාවට අගනන්දන තියෙනවා. මම මුලින්ම උපමාවක් කියන්නම්. දැන් අපි හිතමු ඔන්න ගියක් ගිනි ගන්නවා. දැන් මේක සංස්කරණය කරනවා, ගියක් ගිනි ගන්නවා හැටියට.
සෙල්ලම් ගියක් කින්න අර ගන්නවා කාඩ්බෝඩ් ගියක් කින්න ගන්නවා ඒව ගිනි ගන්නකොට මොකද වෙන්නේ ඒක සංස්කරණය කරනවා ගියක් ගිනි ගන්න විදිහ සෙල්ලම් කාරයක් හරි කාඩ්බෝඩ් වලින් හදපු කාරයක් හරි මොකක් හරි ගිනි ගන්නකොට සංස්කරණය කරනවා කාර් එකක් ගිනි ගන්නවා එතන මොකද වෙන්නේ දැන් අපට මොන මේ සංස්කරණය වීමද නැහැ සංස්කරණය වෙච්ච දෙයක් ඒකත් අපි සංස්කරණය කරන්නේ අන්න දැන් බලන්න ලෝකයේ තුන අපි හිතනවා දේවල් තියෙනවායි කියලා මම දෙකක් කියේ එකයි ලෝකයේ තුන අපි හිතනවා වස්තුන් තියෙනවායි කියලා ඒ වගේම ඒක සිදුවෙන්නේ අපි තුන අධ්‍යක්ෂින් ලෝකයක් එක අපේ අධ්‍යක්ෂින් ලෝකයක් නැතුව අපට පුළුවන්ද ලෝකයක් ගැන විග්‍රහ කරන්න? ඒ කියන්නේ ඇහෙන් පෙනීමක්, කනෙන් ඇසීමක්, නාසයෙන් ආග්‍රහණය වීමක්, දිවෙන් රස ලැබීමක්, කයින් පහස ලැබීමක්, මනසින් හිතීමක් කියන මේ අධ්‍යක්ෂින් ලෝකයක සිදුවීමක් නැතුව අපට පුළුවන් බාහිර ලෝකයක් පිළිබඳ විග්‍රහයක් දෙන්න. දැන් එතකොට බාහිර ලෝකයක් කියන කාරණාව පිළිබඳව විග්‍රහයක් අපි දෙන්නේ මේ කරුණු හය තුළ පෙනිලා ඇහිලා දැනිලා දැනගෙන මෙන්න මේ සිද්ධි ටික වුණාට පස්සේ තමයි මේ සිදුවීම් ටික සිද්ධ වුණාට පස්සේ තමයි අපට අපේ ජීවිතයේ යමක් ගෝචර වෙන්නේ ලෝකයේ දෙයක් කියලා හම්බුනේ. එතකොට අපි ඉස්සරලාම හෙළිය යුත්තේ අපේ ජීවිතයේ අධ්‍යක්ෂින් ලෝකය පිළිබඳව නෙමෙයි. අපේ ජීවිතයේ අධ්‍යක්ෂින් ලෝකය පිළිබඳව. මම අර චිත්‍රපට උපමාවෙන් පැහැදිලි කළේ. අපි හිතනවා මෙයාල සංස්කරණය කරපු චිත්‍රපටයක් අපි බලනවා. හැබැයි සංස්කරණය කරනවම පවකුත් අපට නෑ. අපි නිකන් කියනවා සංස්කරණය කරපු චිත්‍රපටයක් බලනවා. හැබැයි අපි එතන චිත්‍රපටය සංස්කරණය කරන්නේ මොකක් එක්කද? පෙනීම කියන සිදුවීමක් එක්ක, ඇසීම කියන සිදුවීමක් එක්ක, හිතීම කියන සිදුවීමක් එක්ක. ඔන්න ඔය වගේ තමයි ලෝකයේ දිහා අපට ගෝචර වෙන්නේ, අපට ලැබෙන්නේ. අපි දැන් මේ ලෝකේ සවහදාමින් සකස් වෙච්ච දේවල් ටිකක් තියෙනවා. හැබැයි අපි එතන පවර සකස් වීම දන්නේ නැහැ. මම පුංචි උපමාවක් කියන්නම්. උදාහරණයක්. සවහ දහමින් සකස් වෙන එකක් තමයි ගහක් වර්ධනය වීම. නේද? දැන් අපි ලෝකයේ තුල කතා කරනකොට සවහ දහමින් කතා කරන එකක් ගහක් වර්ධනය වීම. ළමයේ වර්ධනය වීම. ගොඩනැගිල්ලක් ඉදිරියි මොනවා හරි සිදුවීම. කාට හරි පෙන්වන්න පුළුවන් ගහක් වර්ධනය වෙන හැටි. ගහක අවස්ථා ටිකක් පෙන්වන්න පුළුවන් වෙයි. බීජය පත්ත දෙකක් සහිත අවස්ථාව, පත්ත 10ක් 15ක් සහිත අවස්ථාව, අතු වෙදී ගිය අවස්ථාව, හොඳට අතු සවිශක්තිමත් වෙච්ච අවස්ථාව, අතු මෝරා ගිය අවස්ථාව කියලා අපට අවස්ථා ටිකක් පෙන්වන්න පුළුවන් වෙයි. හැබැයි අපට පුළුවන්ද ගහක වර්ධනය වීමේ සිද්ධිය පෙන්වන්න? බැරි. අපි අපේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ හොයන්නේ කිවි අපේ අධ්‍යාත්මික ලෝකයේ පිළිබඳව දැන් සමාජයේ ප්‍රශ්නයක් තියෙනවානේ. මම ඒක අර කරුණෙන් ඉදිරිපත් කළේ. සමාජයේ තියෙන ප්‍රශ්නය. සමාජයේ තියෙන ප්‍රශ්නය තියෙන දේවල් පේනවා. තියෙන දේවල් නෙවෙයි නම් පේන්නේ. පේන දෙයක් නැද්ද? ඊළඟ අනිත් පැත්තට යන්න. අපි කොහේ ගත්තත් සිදුවීමක් පිළිබඳව හිතන්න දෙන්නේ. සිද්ධියක් පිළිබඳව හිතන්න දෙන්නේ. දැන් අපට ගහක් වර්ධනය වීම කියන කාරණාවක් බලන්න බෑ වගේ. ගලක් වර්ධනය වීම කියන්නේ මේ සිද්ධිය බලන්න බෑ වගේ. අපිට මේ ලෝකයේ කියන අපි හිතින් මවාගත්ත. හිතින් නෙවෙයි මවාගත්තේ. දැන් ඔබට පුළුවන්ද ඔබ ඉදිරියේ බණ කියන ස්වාමීන් වහන්සේ පිළිබඳව ඔබේ නිමිති, සංකල්ප, ඔබගත් හැඩතල, පාට මෙන්න මේවා ගන්නෙ නැතුව
ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ඉන්න කාරණාව විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඔබේ නිමිති ගන්න බෑ. දිග පළල උස මහත කොට කළු හතු පාට හැඩතල මේ ඔක්කොම ඔබේ නිමිති ලස්සන කැත. ඔබ කලින් දෙයක් එක්ක සාපේක්ෂව මනිනේක. එහෙම නේද? ඒ කියන්නේ ඔබේ නිමිත්තක් කියලා කියන්නේ ඔබ ඒ කාරණාව මනින්නේ කලින් දෙයක් එක්ක සාපේක්ෂව මනිනේක. එහෙම නැතුව ඔබේ සාපේක්ෂතාවයකින් තොරව ඔබේ නිමිති පිටකින් තොරව පේන ස්වාමීන් වහන්සේ පිළිබඳව විග්‍රහයක් කරන්න පුළුවන්. බැරි. ඔබට මේ ලෝකයේ පේන සියල්ලම පුළුවන් මේ විදිහ විග්‍රහයක් කරන්න ඔබේ නිමිති සාපේක්ෂතාවයකින් තොරව. බැරි. ඔබට ඇහෙන, ඔබට හිතෙන, ඔබට දැනෙන මේ මොනෝගේ කාරණාව පුළුවන් මේ ඉත ඔබේ සාපේක්ෂතාවයක ඔබේ නිම්මක ඔබේ නිමිත්තකින් තොර විග්‍රහ කරන්න. දැන් එතකොට එහෙනම් මේ උන්නා බ්‍රාහ්මණ සූත්‍රය පැහැදිලි වෙනවා. උන්නා බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා ඇස කන නාසය දිව කය කියන කරුණු තුළ පිළිස්සරණ භුක්ති විඳින්නා කවුද? අසතර නාමයේ දිවකයෙහි පිළිසරණ භුක්ති විඳින්න මනස. එතකොට ඇසෙන් කනින් නාමෙන් දිවෙන් කයෙන් ගෝචරත්වය භුක්ති විඳින කවුද? මනස. එතකොට මේ ලෝකය කියන කාරණාව මනෝලෝකය. එහෙනම් ඔබට බණගන්න පුළුවන් වෙන්න ඕනේ මනෝලෝකය. ලෝකයේ කියන කාරණාව එතන ඉහා තවත් මනස කියලා කියවන්නේ බුදුරණන් මනසට පිළිසරණ මොකක්ද කියලා. මනසට පිළිසරණ සිහිය සතිය. හරියටම නිවැරදිවම සතිය කියලා කියන්නේ දැන් සතියෙන් ඉන්නවා කියලා අපි කතාවට අහලා කියනවා. හරියටම නිවැරදිවම හරිම දේ ඒ විදිහට තේරුම් ගන්නවා කියන්නේ හරිම සතිය. ඒක එතන ඉහාට තවත් සතියේ පිළිසරණ මුක්තිය මේ විදිහට පැහැදිලි කරනවා. සතිය කියන කාරණාවෙන් අර්ථයෙන් වෙන්නේ නිවැරදිවම හරියට මේ විග්‍රහය ඒ කරුණ දන්නවා කියන එක. එතකොට එහෙනම් මනස කියන කාරණාවේ සිද්ධිය මනස කියන කාරණාවේ සිදුවෙච්ච වැරදිය හරියටම දන්නවා. ඒකට කියන්නේ සති සම්බොජ්ජංගය. සතිය කියන බෝධියංගේ මේ සතිය කියන බෝධි අංගේ මුල් කරගෙන මොකද වෙන්නේ? විඥානෝත්ථ අනනිය. අපි කවුරුවත් මේ මනෝලෝකයක් එක්ක ඉන්නවා ඉන්නවා කී කියා අපි හිතියද එතන සිදුවෙන සිද්ධි ධාර්මයේ පිළිබඳව බලන්නේ ඇහැට බුද්ධි විඳින්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඇහි යථාර්ථය දකිනවා. ඇහි යථාර්ථය දැකන එතන හැබැයි මනමින් දුන්න විග්‍රහයකට එන්න ඉඩක් නැති වෙන්නට ඕනේ. කන්‍ය යථාර්ථය දැකන පිරිසිදු මනෝවිඥාණය කියන කාරණාව ඇස කන නාසය දිව කයින් ඉක්මිච්ච එකක්. ඒක මහවැදල සූත්‍රයේ පැහැදිලි කරනවා. පිරිසිදු මනෝවිඤ්ඤාණය දරගන්නේ ආකාසානංචායතනෙ, විඤ්ඤාණංචායතනෙ, ආපිඤ්ඤායතනෙ, විමුක්තියින්. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් කියන කරුණු තුනයි. ඇසෙහි යථාර්ථය හරියටම දැක්කොත් ඔන්න බලන්න මනසට යන්න මනසෙ මුක්ති දින්නේ බවට පත් වෙන්නේ ඉඩක් නැහැ. ඇසෙහි යථාර්ථය කියන්නේ ඇසෙන් සිදුවෙන කෘත්‍ය මොකද්ද? පේන එක. කවුරු වරි මෙතන ඉන්නවද ඇසෙන් පේනවා කියන කෘත්‍යයට අමතර කෘත්‍යයක් කරන කවුරුද? නැහැ. ඇස කියන කාරණාවෙන් සිදුවෙන්නේ පේනවා කියන කෘත්‍ය විතරයි. කන කියන කාරණාවෙන් සිදුවෙන්නේ ඇහෙනවා කියන කෘත්‍ය විතරයි.
අහනවායි. නාසය කියන කාරණාව දැනෙනවා කියන කෘත්‍යය. දිව කියන කාරණාවේ දැනෙනවා කියන කෘත්‍යය. කය කියන කාරණාවේ දැනෙනවා කියන කෘත්‍යය. මේව විතරයි ඒකේ කර්මවලින් සිදුවේ. ඒ උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේ පෙන්නනවා වෙන්වෙන් වශයෙන් ඒ භුක්ති නොවිද ඒ කියන්නේ අනුන්ගේ දේවල් භුක්ති විඳින් නැති දෙයක් තමයි ඇහැටිය. ඇහැට කණේ දේවල් භුක්ති විඳින්න බැහැ. එතකොට එන්න ඇහැතුලේ සිදුවන එකම එක දේ මොකද්ද? පෙනීමනි. මෙන්න මේ පෙනීම කියන කාරණාව හරියට යථාර්ථිය දැක්කොත් මෙන්න මේක දකින විදිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා. දේශනාවක් දෙකක් තියෙනවා. බාහ්‍ය සූත්‍රයයි මහමාළුමේ පුත් සූත්‍රයයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඒ දැකීම කියන කාරණාව මනසේ භුක්ති විඳින කෙනෙක් බවට පත් කරගන්නතෝ දැකීම තමයි දකින නියමීකරණය. දැකීම යථාර්ථය කියලා කියන්නේ මොකද්ද? අන්නේක සංස්කාරය. සංස්කාරය කියලා කියන්නේ ක්‍රියාව. සිද්ධිය. අපේ ජීවිතේ හකුළුවල ගත්තොත් සිද්ධි හතරකට කැටි කරන්න පුළුවන්. පෙනීම කියන සිද්ධිය, ඇසීම කියන සිද්ධිය, දැනීම කියන සිද්ධිය, දැන ගැනීම කියන සිද්ධිය. අපේ ජීවිතේ සිද්ධි ක්‍රියාකාරකම් සමස්තයක් වශයෙන් ඔය තරම් ටිකට ගන්න පුළුවන්. ඔය කර්ම තුල අනුපතස් නැතියට අපේ ජීවිතේ ගෝචර වෙන කර්ම ගොඩාක් තියෙනවා. කනවා, බොනවා, ඇවිදිනවා, කතා කරනවා, නානවා, ඉගෙන ගන්නවා, පාඩම් කරනවා, බණ අහනවා, සින්දු අහනවා, ටීවී බලනවා. තව ඕ ගොඩාක් ජන් තියෙනවා. ඔය හැම එකම ගත්තොත් අර හතරට අන්තර්ගතයි. එතකොට එහෙනම් අපිට හොඳට හිතලා බලන්න මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා. සිදුවීමක් ක්‍රියාකාරකමක් නැතුව, කිසිදු ක්‍රියාකාරකමක් නැතුව ජීවත් වෙන කෙනෙක් නෑ නේද? හිතීම කියන ක්‍රියාකාරකම හරි කියනවා. හිතීම කියන ක්‍රියාකාරකම හරි කියනවා. එතකොට ඒක ආරේ කතා බලන්න මේ ලෝකේ කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ සිතුවිලි ක්‍රියාකාරකම් සමූහයක එකතු වෙන්නේ. හොඳට හිතලා බලුවොත් මේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම් ටිකට. මේ ක්‍රියාකාරකම් වල යථාර්ථය මොකද්ද කියලා හොයාගෙන ගියොත් ඒකට බහුලත්වයක් නැහැ. ඔබ කාටයි පුළුවන්කමක් තියෙන බලන්න ඇවිදිනවා, කතා කරනවා, නානවා, මෙන්න මේ ඕනම ක්‍රියාකාරකමක වෙන නම් කරන දේවල් නැතුව විස්තරයක් කරන්න බැහැ. වෙන නම් කරන දෙයක් ඕන. වෙන අපේ නිමිත්තක් ඕන. ඒ කියන්නේ අපිව තමයි ප්‍රධාන වෙනවා කියන්නේ. ඒ කියන්නේ බලන්න පුළුවන් නැත්තත් අර ආත්මය කියන කෙනා ප්‍රධාන වෙලා එයා තරය නැහැ. ඒ සිද්ධිය පිළිබඳ විග්‍රහ කරන්න බැහැ. ඔන්නයේ සියලු සිදුවී කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ සංස්කාර කියලා කියන්නේ ක්‍රියාකාරක ක්‍රියාව හැම ක්‍රියාව. සබ්බේ සංස්කාරා ඉච්ඡා දදා පඤ්ඤාය පස්සති අතලින් බින්දති දුක්ඛේ සමග්ගෝ සුඛය. මේ සියලු ක්‍රියාකාරක හැම ක්‍රියාවකම යථාර්ථයක් දැක්කොත් ඒකේ එල්බ ගන්න බෑ. ඔබ ඔබේ ජීවිතයේ අත්දකින ඕනම දෙයක් කරන්න බලන්න ඔබේ සංකල්ප වලට දාගන්න නැතුව ඔබේ නිමිති වලට යන්නේ නැතුව ඒ දේ හොයන්න පටන් ගන්න ඕනේ. හොයන්න පටන් ගත්තොත්
ඒ ක්‍රමය විතරයි ජීවිතයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? ක්‍රමය. ඒකට කියනවා මොකක් කියලාද? මාර්ගය. මාර්ගය කියන්නේ ක්‍රමයක්. දැන් පාරක් හරි හිටියට එයා මාර්ගයේ ඉන්නේ. නෑ නෑ එයා ගොඩරුවක්. ඒ කියන්නේ මේ ලෑන්ඩ් එකේ ඉන්නේ. පාර කියලා කියන්නේ ගමන් කරන එකද? ගමන් කරා නැතුව කියන්නේ ඒක පාර කියලා නෙවෙයි ඒක ඉදමක් නිකන්. ඒ බංගලාදේශ සහ කියන රටවල තියෙන්නේ කෝච්චි යනකොට අකුල ගන්නවා කඩ ටික කෝච්චි ඇඳලා ගන්නවා ඒ කඩ ටික ආයේ එලා ගන්නවා. එතකොට පාරක් නෙමෙයි. පාර කියලා කියන්නේ යන දේ. ඒ කියන්නේ ක්‍රමය වැඩ පිළිවෙලක්. අන්නේ ආරස්ථාන මාර්ගය කියන කාරණාව සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා සම්මන්ත ආදීව වායාම සමාධි කියන කරුණු අතේ විග්‍රහ කරලා පෙන්නන්නේ අන්නේ ක්‍රමය. ඒ ක්‍රමය අපතල උත්පාදනය වෙන්නට ඕන. ඒ උත්පාදනය වෙන්නේ ජීවිතය ඇත්ත හොයනකොට සත්‍ය ධර්මයට සමන් දීගෙන ඉඳලා ඇත්ත හොයනකොට ක්‍රමය උත්පාදනය වෙනවා. අන්නේ ක්‍රමය උත්පාදනය වෙනකොට මොකද වෙන්නේ? සංස්කාරයන් නැසෙන ස්වභාවය ප්‍රඥාවෙන් දකිනවා. වැඩ පිළිවෙල අප්‍රමාදී වෙනවා. ඇයි අප්‍රමාදී වෙනව කියලා කියන්නේ? කිසිදු විදියකට මුලාවෙන් බොරුවෙන් ලෝකයේ තුල දැකගන්න ඉඩක් තියෙන්නේ. මුලාවෙන් බොරුවෙන් ලෝකයේ තුල දැකගන්න ඉඩක් තියෙන්නේ අප්‍රමාදී. අන්නේ තම බුදුරජාණන් වහන්සේ දාලේ වය ධම්මා සංඛාර අප්‍රමාදීන සම්පාදේ අප්‍රමාදීව කටයුතු කරන්න. අප්‍රමාදීව කටයුතු කර යුත්තේ මොකද්ද? වය ධම්මා සංඛාර කියන ධාර්මවාදී භාවය වැටුණා නම් අන්න එතකොට වැඩිනවා සතිය සතිපට්ඨානයි සතරපට්ඨාන වැඩිනවා. වීර්ය සමපදාන වීර්ය වෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහවල් වැඩෙනවා. බලධර්ම පහවැඩෙන. ඉද්ධිපාද වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. ආරෂ්ඨාංග මාර්ග වැඩෙනවා. මේ ටික මේ විදිහට පෙන්වා දෙනවා මහා සනායතනික සූත්‍රය. සක්මු ජානන් පස්සන්ගත නමුත ඇස යථාර්ථ වශයෙන් දන්නවනම් දකිනවනම් මොකද වෙන්නේ? අන්න ආදීනව දකිමින් ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙනි. සත්‍විස් බෝධිපාක්ෂි ධර්මයන් මුදින විලා විඥා විමුක්ති සාක්ෂාත් වෙනවා. මෙන්න මේ වැඩ පිළිවෙල තියෙනවා. එතකොට ඒ සඳහා අපි කරන්නට ඕන ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ විචක්ෂණේ කරමින් පිරිසිදු ධර්මයේ තුළ ප්‍රායෝගිකවම ඊතර වීමේ කෘත්‍ය සිද්ධ වෙනවා. ඊතර වීමේ ස්මතු වෙනවා. ඒ සඳහා සීලවත් වෙන්නට ඕන, සතිමත් වෙන්නට ඕන, ගුණවත් වෙන්නට ඕන. ඒ වගේම සමාධිමත් වෙන්නට ඕන. මේ හැම කරුණක් එකතු වෙන්නට ඕනේ. ශ්‍රද්ධාව පාලක කරගෙන හැම දෙයක්ම ඉස්මතු වෙලා ඉන්නට ඕනේ. ඒ හැම දෙයක්ම ඉස්මතු වෙලා ආපතර දිපින්නතුනි. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ වය ධම්මා සංඛාරා කියන කාරණාව තහත්වාදී වෙලා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා කියන කාරණා තහත්වාදී වෙලා දුකින් විදහස් වෙන්නේ සරණතර රැකවරණය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සනාතන රැකවරණය ලබා ගැනීමට අපි ජීවිතය ගැන හිතන්නට ඕනේ. ජීවිතයේ සත්‍ය හොයන්නට ඕනේ. ජීවිතය යථාර්ථය හොයන්නට ඕනේ. එහෙම නැතුව නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි ජීවත් වෙනකොට ඇහෙන රූපයක් පේනකොට මේක පේන්නේ කොහොමද? මොකද්ද පේනවා කියලා කියන්නේ? කලින් සබ්ජෙක්ට් එකේනකොට ඒක ඇහෙන විදිය. අන්න ඒ විදිහට හිතනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාරයක් වෙනකොට මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාර වෙනකොට සිදුවිය යුත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙමින් මමත්වයේ ප්‍රහාණය වෙමින් එතරීමේ කෘත්‍යය. සිදුවිය යුත්තේ එහෙම නැතුව සක්කාය තරමේ මමත්වයේ පෝෂණය වෙමින් මට වින්දනයක් ලැබෙමින් දැන් අර බ්‍රහ්මජාල සූත්‍රය පෙන්නන්නේ කොටස අනිත්‍ය වශයෙන් වැඩේ කියලා. අන්නේ අය වඩන විදිහ. එතකොට කාමයේ අනිත්‍ය වශයෙන් වර්ධනය වැඩෙන වැඩ පිළිවෙල. මෙන්න මේ විදිහට නම් සිදු වෙන්නේ එතන ආයේ ආත්මය මමිත් තහවුරු වෙලා. සක්කාය දිට්ඨිය ඉස්මතු වෙනවා.
සක්කායත් සක්කාය දිටියත් ඉස්මතු නොවෙන්නට නම් අනිවාර්යයෙන්ම ඒ ධර්මය ඇහෙන්නේ මමත්වයකට මගේ අධ්‍යක්ින් ලෝකයකට ඉඩක් නැති වෙන්නට ඕනේ අන්න අප්‍රමාදීව ධර්මී නැසිරෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා අන්න සංස්කාරයන්ගේ නැසෙන ස්වභාවය දකින්නවා කියන කාරණාව සිද්ධ වෙනවා අපි සංස්කාරයන්ගේ නැසෙන ස්වභාවය දකින්නේ සංස්කාර බවක් එක්ක නෙවෙයි අපට අඳුම තරමේ අපිටත් දැන් මේ ජීස් කරුණාට ඒ මහත්මියේ මෑණිය මිය පරලෝකිය දැන් අපිට පේනවා හිතියා නැති වුණා හිතියා නැති වුණා අපර වර්ධනයක් වුණා නෑ වර්ධනයක් වෙනුනේ අපර සකස් වීමක් වුණාද නෑ සකස් වීමක් වෙනුනේ අපර අවස්ථා වෙනුනේ අපර සකස් වීමක් වෙනවා මෙතන කර්ම දෙපැත්තකින් අපේ ජීවිතය ගන්න පුළුවන් එක පැත්තක් තමයි අපේ අද්දකින් ලෝකයට කෙනෙක් ගෝචර වෙනකොට ඒකේ සිදුවන සිද්ධිය පෙනීම ඇසීම කියන මෙන්න මේ කාරණා සිදුවෙන විදිහෙන් සංස්කාරයේ තේරුම් ගන්න පුළුවන් ඊළඟට තමයි බාහිර තැනකට ගිහිල්ලා හරි කමක් නැහැ බාහිර වස්තුවක සකස් වීමක් දකින්න පුළුවන් නම් අපර යම්මාරි මට්ටමකට ආත්මයක් තුළ ඉඳලා හරි අර සකස් වීම කියන කාරණාව තේරුම් ගන්න කියන්නේ ලෝකයේ තුන ශුන්‍යතාවයකට හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපේ අද්දකින් ලෝකයක සකස් වීම දකින ආකාරයක් පිළිබඳ මේ දේ සකස් වීම දකිනකොට සංස්කාර කවදාවත් නිට්ටි නෑ වෙනසින් නැති නෑ දැන් අපරේ දෙනවා වෙනසින් නැති නෑ කියනකොට මැදක් කොහෙද තියෙනවා කියලා මෙද අවස්ථාව අපිට මෙද අවස්ථාව දැන් බුදුරජාණන්සේ සංකතේ ලක්ෂණ විග්‍රහ කරනකොට දැන් අද ගොඩක් අය කතා කරනවා හට ගන්නව පවතිනව නැති වෙනවා කියලා. එහෙම බුදුරජාණන්සේ විග්‍රහ කළා නෑ. උපාදෝ පඤ්ඤායි වයෝ පඤ්ඤායි කියලා තියෙනවා. තිතාසන ගත්තම් පඤ්ඤායි තුන්වෙනි එකදී. අපි මේක මෙතන දාගන්න. හට ගැනීමක් පැනවෙනව වැසීමක් පැනවෙනව. තිතාස්ස තිතියේ අයිතිත්වයක් තියෙනවා. තියෙනවා කියලා දැක්කොත් වෙනස් වීමක් තියෙනවා. එච්චරයි කියන්නේ. මෙලක අවස්ථාවක් නෑ අපර මෙද අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාවල කොහොම සුණුත් තියෙන්නේ නිත්‍යයි නේද මෙද අවස්ථාවල කොහොම සුණුත් අපි බලන්නේ කොහොමද ඒක නිත්‍යයි ඒතර අනිත්‍යයි කොහොමද ඒ කවදාහරි අනිත්‍ය වෙයි ඉතින් ඒ කියවලට යථාර්ථවාදී බවක් නෑ සංස්කාරවල ලක්ෂණය වය උපාද වය තීති නිමි සංගතයේ ලක්ෂණය තිති නිමිති තසන්ද සම්පඤ්ඤාය ඒක තුන්වෙනි පිට. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න. ධර්මයේ රසයි, ධර්මයේ සුන්දරයි. හැබැයි ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මයේ රසයේ මුක්ති විඳ පුළුවන්කමක් ලැබෙන්නේ හිතන්න පුළුවන් කෙනා. හිතන්න පුළුවන් නම් ශ්‍රද්ධාව පාලක කරගෙන විචක්ෂණිය මුල් කරගෙන හිතන්න පුළුවන්කමක් ලැබුණොත් අන්නේ හිතීම තුළින් මොකද වෙන්නේ? එයාට පුළුවන්කමක් ලැබෙනවා. මේ සංස්කාරයන්ගේ ස්වභාවයේ තේරුම් ගැනීමත් එක්කම නිවීමේ මාර්ගයට අවතීන වෙන මේක අවස්ථා දෙකක් නෙමෙයි. සංස්කාරයන් යථාර්ථය දැකීම කියන්නේ මාර්ගයේ දියුණුවයි. මාර්ගයේ දියුණුවේ නැතුව ඉන්නවා කියලා කියන්නේ අඥානක වෙමින් ඉන්නවා. මම ඔබට මුලින් පැහැදිලි කළා. ජීවිතයේ සත්‍ය හොයන්න දෙතොඩයි ලෝකේ ගොඩ නැති. ජීවිතයේ සත්‍ය හොයනවා නම් අඥානක වටින්ද ඉලක් නැති මේ නිසා සැබෑවට බුදුරන් වහන්සේ නමකගේ උත්පත්ති වාසනාව ධර්ම ශ්‍රවණ වාසනාව ඒ ධර්මයට අනුව ප්‍රායෝගිකව හිතන ලැබෙනවා ඒ තමයි සැබෑම වාසනාවකටපත් වෙන්නේ ඉතින් ඒ සඳහා මේ උතුම් දේශනාවත් උපකාරයක් කරගන්නවා